අවසරයි ස්වාමීන් වහන්ස. දැන් ආහාරයක් ගන්නකොට ස්වාමීන් වහන්ස විඥාන හය වෙලාවකට එකක් කියලා කියන්නේ ඇයි ස්වාමීන්? එක වෙලාව ඒක තමයි වේගය කියන්නේ. ඔතන විඥානේ වේගය අල්ලන්න බෑ කියලා කියන්නේ ඒකනේ. ඒසා වේගයෙන් ඒක ක්‍රියාත්මක වෙන මාත. ඒක දකින්නේ ප්‍රඥාවෙන් විතරයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ ප්‍රඥාවෙන් තොරව ඒක දකින්න බෑ. ප්‍රඥාවෙන් තොරව දකින්න බැරි හින්දානේ අපි තාම මෙතන තාම ඉන්නේ. ඒක දැක්ක කෙනානේ රහත් වෙනවා කියන්නේ. බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ. එතකොට ඒක ඒසා වේගවත් මහත්ය. ඒ වේගය දැන් කවදා හරි දවසක මහත්ය අපි රහත් වෙනවා කියලා ප්‍රතිවාදසත්ය අවබෝධ කරනවා කියන්නේ එයා මේ රූපයේ වේගයක් හැටියට දකින්න ඕනේ මහත්ය. අපි කොච්චර අනිත්‍ය අනිත්‍යයි කියන කාරණේ මේ අපි අනිත්‍යයි කියන්නේ දැන් මෙතන මේ කැමරාව තියෙනවා වැටෙනවා බිඳෙනවා කැඩෙනවා මේකනේ අනිත්‍යයි කියන්නේ. නමුත් මේ අනිත්‍යය කියන දේ හරි. නමුත් මේක වඩාගෙන අපි තව ඉස්සරහට යන්න ඕනේ. දැකලා එයා තුළ දැන් ආරස්ථාංගික මාර්ගයේ සකස් වුණාට පස්සේ මහත්ය අටවෙනි අංගයේ තමයි සම්මා මේ සමාධිය සම්මා සති සම්මා සමාධි. ඉන් පස්සෙත් තව දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අටවෙනි 9වෙනි 10වෙනි අංග හැටියට. ඒක නවවෙනි තැන තමයි සම්මා ඥාන. සම්මා ඥාන වලින් පස්සේ මොකද දෙන්නේ? සම්මා විමුක්ති. එහෙනම් අද ආරස්ථාංගික මාර්ගයේ වැඩනට පස්සේ සම්මා ඥාන කියලා අංගයක් එයා තුලින් වැඩෙනවා. සම්මා ඥානයේදී තමයි යා මේ සියල්ල දකින්නේ. සම්මා ඥාන සකස් වුණ තැනයි සම්මා විමුක්තිය සකස් වෙන්නේ මාත්‍ය. තේන්න. ඒක සම්මා ඥාන තුලින් තමයි යාට මේ රූපේ විඥානයේ මේ සියලුම වේගයන් එයා දකින්නේ. ඒ රූපේ වේගය දකිද්දි මාත්‍ය මහත්යා කියන කෙනා යා අනිත්‍ය සංඥාවෙන් දකිද්දි එයා දකින්නේ සුලියක් හැටියට විතරයි මාත්‍ය. වෙන දෙයක් මහත්යාගේ පේන්නේ නැහැ. සුලියක් හැටියට දකින්නේ වේගයක්. ඒ වේගය තමයි මේ මහත්ය හැටියට මෙතන ඉන්නේ ඝන වෙලා. ඒ එයා මේක මතු කරලා ගන්නවා මහත්ය විනිවිද දකින්න විදර්ශනාව කියන්නේ ඒකනේ. මේ රූපේ එයා විනිවිද දකින්නවා. එයා එතන මේ මහත්යාගේ දකින්නේ වේගයක් කියන කාරණේ සුලියක් කියන කාරණේ විතරයි. අර ලක්ෂ්‍යා පහළ වෙනකොට සකස් වුණා වූ සුලියක් තියෙන්නේ. ඒ වගේ රූපේ කියන්නේ ඒසා වේගයක්. එයා මේ වේගයෙන් මේ මුළු ලෝකයේම සියුම් කළ එයා දෝතර ගන්නවා කියනවා. ඒසා ප්‍රඥාව කියන්නේ එහෙම දෙයක් මහත්ය. ඒකනේ සාරා සංඝ කල්ප ලක්ෂ කෝටි ප්‍රකෝටි ගානක් සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාන වේ තාම බැරුණා අපිට මෙතෙන් දෙන්න. එනමත් ඒක සියුම් දෙයක් වෙන්න බෑ. සියුම් දෙයක් වෙන්න බෑ. ඒක අපි හිතන විදිහට මේ ආයතන හය සකස් වුණාම එහෙම හිමින් දකින්න බෑ. එහෙම මහත්ය අවම කියනකොට මහත්ය ඇහැ සිය වාරයක් ඉපදිලා. මේ ඔක්කොම මහත්ය දැකලා සිය වාරයක්ම ඇහැ ඉපදිලා මැරිලා. කන සිය වාරයක් ඉපදිලා මේ ඔක්කොම ශබ්ද ඇහිලා. එහෙනම් කොහොමද මේක දකින්නේ? ඒකයි බුදුරජාණන් සම්මා ඥාන පනවන්නේ 9වෙනි තැනට. සම්මා ඥාන සකස් වුණ තැනදී සම්මා විමුක්තිය සකස් වෙනවා. සංඥා ඥාන වලින් තොරව සම්මා විමුක්තිය සකස් වෙන්නේ නැහැ. සම්මා ඥාන වලින් තොරව විමුක්තියක් සකස් වෙන්නේ නැහැ. ඒක සම්මා ඥාන තුලින් තමයි මහත් අපිට ලෝකේ යථාර්ථයේ පංච උපාදානස්කන්ධ යථාර්ථය අපිට පෙන්වන්නේ. ඉතින් නැත්තම් එතන සම්මා ඥාන කියලා දෙයක් තියෙන්නේ නැහැ. ඥාන දර්ශන කියන්නේ ඒකයි. දර්ශනයන් පහළ කරනවා ඥානයන් සමගින්. දර්ශනයන් පහළ කරන එක ඥාන දර්ශන කියන්නේ. දර්ශනයන් සමගින් ඥානය සකස් වෙන්නේ. යරෝ වේගේ විඥානයේ දර්ශනයෙන් දැකලායි විඥානය සකස් කරගන්නේ. ඒ දෙපාරක් ඒවා සකස් වෙන්නේ එකපාරයි සකස් වෙන්නේ. දෙවෙනි පාරක් ආයම සකස් වෙන්නේ. මොකද එයා අවබෝධයට ඇවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ අවබෝධය තුල එයා ජීවත් වෙනවා ආයම තේ ඥාන දර්ශනයේ දෙවෙනි පාරක් සකස් වෙන්නේ නැහැ මාත්‍ය. අවබෝධයත් එක්කම ඥාන දර්ශනයත් එක්ක ඥාන සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ ඕක අපිට අර විදිහට කතා කරලා කවදාකවත් ඉවර කරන්න බැහැ මාත්‍ය. ඒ කතා කරන මොහොතේ අපේ ඇහැ සිය වාරයක් මැරලා, කන සිය වාරයක් මැරලා, අපි එක බත් කටක් කනකොට මාත්‍ය දිව 10 වාරයක් මැරලා ඉපදුණා. එනිසා අපිට එහෙම වේගෙන් කතා ඒක වේගය තුළමයි දකින්නේ. ඒකනේ මහත්ය කෝටි ප්‍රකෝටි සංසාරේ ආපු ගමන එක මොහොතෙන් දැක්ක මොහොත මෙයා භවේ නිරුද්ධ කරන්නේ. එහෙනම් පුංචි දෙයක් වෙන්න පුළුවන්. පුංචි දෙයක් නෙමෙයි ආ දකින්නේ. අපි දකින මේක කැඩුන බින්නන කියන අනිත්‍යයක් දැක්ක. බල කෝටි ගානක් පහු කරලා එන්න ඕනේ බුදුරණන් වහන්සේ සාසන ලක්. එහෙනම් එයා දකින දේ බොහොම සියුම් තැනක්. වේගවත් තැනක්. එහෙම නැත්තම් එයාට මේ ආවව ගමන එක ක්ෂණෙන් නවත්තන්න බෑ. අනේ ඊට පස්සේ ඒගොල්ලෝ අපිත් එක්කත් ගැටෙනවා. ඊපස් මේක මහත්තයලා තේරුම් ගන්න පුළුවන්. නමුත් ඔබ තේරුම් නොගන්න යන්න තියෙනවා. ඒකයක් විතරයි හිස් දෙයක් විතරයි. එතන ගන්න. ඒකයි ආයතනෙ මිදෙන්නේ. අර්ථයක් තියෙනවා නෑ මිදෙන්නේ නෑ. ඒ තුල තවත් දැන් දැන් ඒක කිව්වා මාත් දැක්කායි කියලා හිතන්න. දැක්ක දේ දැක්කායි කියලා හිතන්න. ඇසුන දේ ඇසුනායි කියලා හිතන්න. දැනුන දේ දැනුනායි කියලා හිතන්න. ඉන් එහාට යන්නේ නැහැ. අපි කොයි දේ දැක්කන් මහත්තය දැක්ක තැනින් අපි ඉස්සරහට අරන් යනවා. භවයක් සකස් කරගන්න පංච උපාදානස්කන්ධය සකස් කරගන්න අපිට ඇහුනොත් ඒ ඇහුන දෙයට අදාළව අපි හිත අරගෙන යනවා. ඒ නිසා භවය සකස් කරගන්නවා. සංස්කාර සකස් කරගන්න අපිට මොකක් හරි දැනුනොත් ඒ කියන්නේ සිතුවිල්ලක් සකස් වුනොත් ඒ සිතුවිල්ල අභාගෙන අපි යනවා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ දැක්කායි කියන තැනින් නවතින්න. ඒක තමයි රහතන් වහන්සේගේ ස්වභාවය. ඇසුනායි කියන තැනින් නවතින්න, දැනුනායි කියන තැනින් නවතින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒක තමයි බාහිදාචරිත කියන්නේ. ඒ කියන ගාම බාහිදාචරිත මේ මොහොතේම ගිහි යනුවෙකින්ම රහත් භාවයට පත් වෙනවා.